ගැනද කතා කරමු. Einthoven's triangle එක. එතකොට Einthoven's triangle එක කියන්නේ මොකද්ද? එයා තියරි එකදී මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ. මෙන්න මේ විදිහට අපි ප්‍රශ්න එකකින් කාටවත් එහෙම අපි දැන් ECG සම්බන්ධ කරනවා. අපේ ඉලෙක්ට්‍රෝඩ් තමයි අපි සම්බන්ධ කරන්නේ. එතකොට අපි ඉලෙක්ට්‍රෝඩ් දෙකක් මේ විදිහට සම්බන්ධ කරොත් මේ right arm එක මේ left arm එක කියලා හිතන්න. එතකොට මේ right arm එක සහ left arm එක ඊට පස්සේ right leg එක left leg එක මේ විදිහට ඉලෙක්ට්‍රෝඩ් සම්බන්ධ කරපුවාම අපි මේ ඉලෙක්ට්‍රෝඩ් දෙක අතර ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙනවා කියලා කිව්වා. හේතුව තමයි මේ එක ඉලෙක්ට්‍රෝඩයක් පොසිටිව් වෙලා අනිත් ඉලෙක්ට්‍රෝඩය නෙගටිව් වෙනකොට හිතන්න right arm එක නෙගටිව් වෙලා මේ left arm එක පොසිටිව් වුණාම මෙන්න මේ නෙගටිව් arm එක ඉඳලා පොසිටිව් arm එකට කරන්ට් එකක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙනවා. මෙන්න මේක මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙනවා. ඔන්න ඔය ඉලෙක්ට්‍රිකල් ලයින් එක නිසා මෙන්න මේ බාහිරින් සම්බන්ධ කරන මෙන්න මේ පරිපථය අපි මේ ගැලනෝමීටර් සංකල්පය තමයි භාවිත කරන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩේ මෙන්න මේ විදිහට අපි මෙන්න මේ බාහිර පරිපථය සම්බන්ධ වෙනවා මෙන්න මේ ඇති වෙන ඉලෙක්ට්‍රිකල් ලයින් එක නිසා. එතකොට මෙන්න මේ right arm එක නෙගටිව් කරලා left arm එක පොසිටිව් කරපුවාම නෙගටිව් අග්‍රය ඉඳලා පොසිටිව් අග්‍රයට මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙලා මේ දිශාවට මොකද වෙන්නේ? මෙන්න මේ පරිපථය සම්බන්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකේ රීඩින් එකක් ආපුවාම අපිට ඔක ECG paper එකේ දැක ගන්න පුළුවන් වෙනවා. ඔක තමයි අපි සරලව මේවා ECG strip එකක් එන විදිය ගැන කතා කරොත් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙන්නේ අපේ හැඟේ වැඩිපුරම තියෙන්නේ ජලය. ජලයේ සායන තියෙන නිසා මේක conduction එකක් විදිහට, ඒ කියන්නේ සන්නායකයක් විදිහට අපේ දේහය ක්‍රියාත්මක වෙනවා. ওই විදිහටම අපේ මේ right arm එක negative වෙලා මෙන්න මේ left leg එක positive වුණාම මෙන්න මේ negative අග්‍රය ඉඳලා positive අග්‍රය දිශාවට මෙන්න මේ විදිහට electrical line එකක් ඇති වෙනවා. ඔන්න ඔය electrical line එක ඇති වෙන එකම අපි lead 2 කියලා දකින්නේ. ඊට පස්සේ මෙන්න මේ ඇති වෙන electrical line එක තමයි අපි lead 1 විදිහට දකින්නේ. ඊට පස්සේ left arm එක negative වෙලා මෙන්න මේ left leg එක positive වුණොත් මෙන්න මේ විලාග ඇති වෙනවා. මෙන්න මේ දිශාවට electrical line එකක් මෙන්න මේක lead 3 විදිහට අපි දකින්නවා. ඔන්න ඔය විදිහට අපි ඉලෙක්ට්‍රෝඩ දෙකක් වැදගත් වෙලා මේ හදාගන්න ලීඩ්ස් වලට තමයි අපි කිව්වේ බයිපෝලර් ලීඩ්ස් කියලා. හේතුව අග්‍ර දෙකක් ඉලෙක්ට්‍රෝඩ දෙකක් වැදගත් වෙන නිසා. එතකොට මෙන්න මේ හැදෙන බයිපෝලර් ලීඩ්ස් නිසා මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය සංවෘත ත්‍රිකෝණයක්. එතකොට මෙන්න මේක තමයි අපි කියන්නේ Einthoven's triangle එක කියලා. එතකොට Einthoven's කියන විද්‍යාඥයා කියනවා මෙන්න මේ triangle එකේ සැදීමට වැදගත් උනේ මෙන්න මේ electrical lines, electrical activity. එතකොට මේවට විශාලත්වය සහ දිශාවක් තියෙනවා. එතකොට මේ right arm එක ඉඳලා left arm එක පැත්තට තමයි මේක තියෙන්නේ. එතකොට විශාලත්වය සහ දිශාවක් තියෙන නිසා මෙන්න මේවා දෛශක විදිහට වැඩ කරනවා. එතකොට මෙන්න මේ වගේ සම්ප්‍රයුක්ත දෛශක වල එකතුව එයා ශූන්‍යයි කියලා කියනවා. එතකොට මෙන්න මේ lead 1 එක ඊට පස්සේ lead 2 එක ඊට පස්සේ lead 3 එක මෙන්න මේ තුන්දෙනාගේ විභවයන් වල එකතුව බිඳුවක් කියලා තමයි කියන්නේ. Einthoven's triangle එක තියෙදී ඔන්න ඔය කතන්දරේ තමයි කියන්නේ. එතකොට හිතන්න මෙන්න මේ විදිහට ඇත්තටම මෙන්න මේ විදිහ තමයි වෙන්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම අපේ right arm එක left arm එක ඊට පස්සේ left leg එක මෙන්න මේ right arm එක negative වෙලා left arm එක positive වෙනකොට මෙන්න මේ පැත්තේ electrical line එකක් ඇති වෙනවා කියලා කියව. ඒක තමයි L1 කියලා කියවේ. ඊට පස්සේ left arm එක negative වෙලා left leg එක positive වෙනකොට මෙන්න මේ විදිහට electrical line එකක් ඇති වෙනවා. මේක තමයි lead 3 කියලා කියවේ. ඊට පස්සේ මෙයා negative වෙලා මෙයා positive වෙනකොට, ඒ කියන්නේ right arm එක negative වෙලා left leg එක positive වෙනකොට මේ පැත්තේ electrical line එකක් ඇති වෙනවා. මේක තමයි අපි lead 2 කියලා දැක්කේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ bipolar limbs lead මගේ අපේ මේ triangle එක නිරූපණය නිර්මාණය වෙන්නේ. එතකොට මේ බලන්න මෙන්න මේකේ මේ lead 2 වල electrical line එක තියෙන්නේ මේ දිශාවට. එතකොට මේක අපිට වාමාවර්ත වගේ දකින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ
lead 1 වල සහ lead 2 වල electrical activity තියෙන්නේ මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ දක්ෂිණා වර්තුව. එතකොට මෙන්න මේ දක්ෂිණා වර්තුව සහ වාම වර්තුව තියෙනවා. එතකොට මේ දෛශික විදිහට ගත්තොත් එහෙම ඇත්තටම මේ lead 1 වල සහ lead 3 වල සම්ප්‍රයුක්තය ඇත්තටම මෙන්න මේ වාම වර්තුවල තියෙන මෙන්න මේ lead 2 වල සම්ප්‍රයුක්ත electrical activity එක සමාන වෙනවා. හේතුව තමයි මෙන්න මේ අයින්තෝස් කියන විද්‍යාඥයා කියන්නේ මේ L1 L2 ඊට පස්සේ L3 කියන මෙන්න මේ lead තුනේම විභවයන් මොකද වෙන්නේ බිඳුවට සමාන වෙන නිසා. එතකොට මෙන්න මේ leads 1 වල සහ lead 3 වල ඇති වෙන සම්ප්‍රේත electrical activity එක මෙන්න මේ lead 2 වල electrical activity එක සමාන වෙනවා. බලන්න මෙතන negative වෙලා මෙන්න මෙතන positive වෙනකොට තමයි L1 එක ඇති වෙනවා කිව්වේ. එතකොට negative වෙලා positive පැත්තට යනකොට මොකද වෙන්නේ? මේ අතර අනිවාර්යයෙන්ම බිඳුව වෙන තැනක් තියෙනවා. වැඩි වේගෙන ගිහින් බිඳුව වෙලා තමයි පොසිටිව් පැත්තට යන්නේ. එතකොට මෙතන නෙගටිව් වෙලා මේ පොසිටිව් පැත්තට එනකොට අනිවාර්යයෙන් මේක මොකද වෙන්නේ? බිඳු ඍණ පැත්තේ ඉඳලා ධන වේගෙන ඇවිල්ලා බිඳුව වෙලා තමයි මේ පොසිටිව් පැත්තට යන්නේ. මේ පැත්තෙත් එහෙමයි. ඍණවල ඉඳලා වැඩි වේගෙන ඍණ ගතිය අඩු වේගෙන ගිහින් ධන ගතිය වැඩි වෙලා බිඳුව වෙලා තමයි යම්කිසි අවස්ථාවක මොකද වෙන්නේ? පොසිටිව් වෙන්නේ. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ මේ ඉලෙක්ට්‍රිකල් ලයින් ඇතු වෙනකොට මොකද වෙන්නේ? එක අග්‍රයක් නෙගටිව් වෙලා අනිත් අග්‍රය පොසිටිව් වෙනකොට අනිවාර්යයෙන් මේ අග්‍රය දෙක අතර විභවයේ බිඳුවක් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී විභවයේ මේක නම් මෙන්න මේ විදිහට මේ අවස්ථා තුනේදීම විභවයේ බිඳුවක් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට බලන්න මේ විභවයේ ශූන්‍ය වෙන ලක්ෂණ අපි එකට යා කරලා බැලුවොත් මෙන්න මේ මැද හරි ත්‍රිකෝණයේ මැද අනිවාර්යෙන්ම බිඳුව වෙන තැනක් තියෙනවා. මෙන්න මේකට කියනවා විල්සන් සෙන්ට් එක කියලා. එතකොට මෙන්න මේ විල්සන් සෙන්ට් එකේ විභවය අනිවාර්යෙන් බිඳුවක් වෙනවා. එතකොට මේක තමයි මේ විල්සන් සෙන්ට් ටර්මිනල් එක කියලා කියන්නේ. කියන්නේ අපේ අනිත් අග්‍ර වලට සාපේක්ෂව ECG මැෂින් එකට පුළුවන් මෙන්න මේ ටර්මිනල් එකට මෙන්න මේ විල්සන් සෙන්ටර් සාපේක්ෂ වෙන විදිහට අනිත් අග්‍ර නෙගටිව් කරලා හසුරවන්න. එතකොට මම කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට සෑදෙන මෙන්න මේ ට්‍රයැන්ගල් එක ඇතුලේ තමයි අපේ හાર્ට් එක තියෙන්නේ. හිතන්න මෙන්න අපේ හાર્ට් එක තියෙන්නේ මේ හරියනවා. මේ බලන්න මෙන්න මේ අපේ බයිපෝලර් ලීඩ්ස් වගේ සෑදෙන මෙන්න මේ අයින්තෝවන්ස් ට්‍රයැන්ගල් එක ඇතුලේ තමයි අපේ හાર્ට් එක තියෙන්නේ. එතකොට මේ අයින්තෝවන් ට්‍රයැන්ගල් එකේ මැද විභවය මොකද වෙන්නේ? ශූන්‍යට සමාන වුණා. අයින්තෝවන් ට්‍රයැන්ගල් එකේ මැද විභවය ශූන්‍යට සමාන. එතකොට දැන් මේ විදිහට අපි ECG සම්බන්ධ කරලා මේ ඉලෙක්ට්‍රිකල් ලයින්ස් හැදුණාට පස්සේ සෑදෙන අයින්තෝවන් ට්‍රයැන්ගල් එක ඇතුලේ තමයි අපේ හાર્ට් එකක් තියෙන්නේ. එතකොට අපේ හાર્ට් එකේ විභවය ශූන්‍යයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මේ බලන්න මෙතන විභවයේ බිඳුවයි නා මේ මැද විභවයේ බිඳුවයි නා අපිට පුළුවන් එනම් මේ හાર્ට් එකේ විභවයත් මොකද වෙන්නේ? බිඳුවට සමානයි කියලා උපකල්පනය කරන්න. එතකොට අපි මොකක් හරි නිරීක්ෂිත ඉලෙක්ට්‍රෝඩයක් අපි මේ පිටින් සම්බන්ධ කරපුවාම සම්බන්ධ කරලා ඒක පොසිටිව් කරපුවාම මොකද වෙන්නේ? මෙන්න මේ හાર્ට් එකේ විභවයේ බිඳුවයි අපි දැන් නිරීක්ෂිත ඉලෙක්ට්‍රෝඩයක් පිටින් සම්බන්ධ කරනවා. එතකොට ඒකේ විභවයේ පොසිටිව්. එතකොට අර ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙනවා ඔන්න ඔය පොසිටිව් ඉලෙක්ට්‍රෝඩයේ දිශාවට මෙන්න මේ හાર્ට් එකේ ඉඳලා. ඇයි අපි හිතන්නේ රයිට් ආම් එක පොසිටිව් කළා කියලා? රයිට් ආම් එක අපි පොසිටිව් කරනවා. රයිට් ආම් එක පොසිටිව් කරපුවාම මෙන්න මේ ආම් එක දිශාවට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙනවා. මේ දිශාවට ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් ඇති වෙනවා හાર્ට් එකේ ඉඳලා. ඇයි? මෙන්න මේ දිශාවට. හේතුව මේ පැත්ත පොසිටිව්, මෙතන විභවයේ බිඳුවයි. ඔන්න ඔය නිසා එනවා AB R කියන ලීඩ් එක. ඔය විදිහට අපි යුනිපෝලර් ලීඩ්ස් තුනක් හැදෙනවා. AB R එක, AB F එක, ඊට පස්සේ AVF එක, ඊට පස්සේ AVL. ඔය විදිහටම අපේ precordial leads, chest leads ගත්තොත් එතකොට මේ පැත්තට එනවා V1, V2, V3, V4, V5, V6. ඔය විදිහට අපේ unipolar leads හැදෙනවා. Bipolar leads වලට මෙන්න මේ විදිහේ leads හදාගන්න මේ විදිහේ electrode දෙකක් අපිට වැදගත් වෙනවා. මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති. මෙන්න මේක තමයි einthoven's triangle එකේ මේ triangle එකේ විභවය මොකද වෙන්නේ? දෛශික නිසා ශූන්‍ය වෙනවා. සම්පූර්ණ විභවයේ ශූන්‍ය වෙනවා. මොකද මේ පැත්තට තියෙන සම්ප්‍රයුක්තය මේ පැත්තට තියෙන සම්පූර්ණ සම්ප්‍රයුක්තයෙන් එකිනෙකට ශූන්‍ය වෙලා යනවා. විරුද්ධව තියෙන නිසා දක්ෂිණාවර්ත සහ වාමාවර්ත තියෙනකොට. එතකොට ඇත්තටම අපි ECG ලීඩ් එකක් ගත්තොත් මෙන්න මේ විදිහට අපි ECG ලීඩ් එකේ
චෙන්ජස් ගත්තොත් එහෙම මේක ලීඩ් 1 කියලා හිතන්න. එතකොට ලීඩ් 1 එකේ R wave එකේ උසයි. ඊට පස්සේ ලීඩ් 2 එක ගත්තොත් එහෙම ලීඩ් 2 එකේ තියෙන R wave එකේ උසයි. දෙකේ එකතු ඇත්තටම මෙන්න මේ ලීඩ් 3 එකේ ලීඩ් 1 වල සහ ලීඩ් 3 වල R wave වල උස මෙන්න මේ ලීඩ් 2 එකේ R wave එකේ උසට ගොඩාක් දුරට සමාන වෙන්න පුළුවන්. එතකොට einthoven triangle einthoven triangle එකේද කියන්නේ මේ මේ triangle එක ඇතුලේ විභවය මොකද වෙන්නේ ශූන්‍ය වෙනවා මේ ඒක තමයි අපි විල්සන් සෙන්ට් එක කියලා කිව්වේ දැන් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා අපේ ECG machine එකට මේ විභව වෙනස්කම් ඇත්තටම හදා ගන්න පුළුවන් ඉතින් මේ right arm එක negative කරලා left arm එක positive කරපුවාම මොකද වෙන්නේ මේ දිශාවට තමයි lead 1 එක ඇති වෙනවා කියලා කිව්වේ එතකොට lead 1 එක මේ දිශාවට තමයි ඇති වෙන්නේ එතකොට මෙතන විභවය හිතන්න ඍණ 2යි කියලා මෙතන විභවය ඍණ 2යි එතකොට මෙතන විභවය ධන 5යි කියලා හිතන්න ඊට පස්සේ මෙතන නෙගටිව් වෙලා මෙතන පොසිටිව් වෙනකොට left leg එක පොසිටිව් වෙනකොට එහෙම නැත්නම් අපි foot එක පොසිටිව් වෙනකොට මේ පැත්තට ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් හැදෙනවා මේක නිසා තමයි L 3 එක හැදෙන්නේ එතකොට මෙතන විභවය මොකද වෙන්නේ මීට සාපේක්ෂව 7ක් වැඩි මෙතන ඍණ 2 ඉඳලා ධන 5ට එනකොට මොකද වෙන්නේ 7ක් තියෙනවා විභවය නිසා මෙතන හිතන්න 10යි කියලා විභවය මෙතන විභවය 10යි කියලා හිතන්න ධන 5 ඉඳලා ධන 10ට විභව වෙනස 5ක් තියෙනවා මෙතන විභවයේ ඍණ 2යි මෙතන 10යි එතකොට මෙතන ඍණ මෙතන ධන තියෙන්නේ එතකොට මේ පැත්තට මෙතන ඍණ මෙතන ධන වෙනකොට මේ පැත්තට ඉලෙක්ට්‍රික් ලයින් එකක් ඇති වෙනවා ඒක නිසා තමයි lead 2 ඇති වෙන්නේ මේ බලන්න මෙතන ඍණ 2 ඉඳලා බිඳුවයට එනකන් විභව වෙනස 2යි බිඳුවෙන් ඉඳලා 10ට එනකම් විභව වෙනස 10යි. එතකොට ඔක්කොම විභව වෙනස 12යි. මේ බලන්න මෙන්න මේ ලයින් එකේ මේ පැත්තට තියෙනවා විභව වෙනස 12ක් වෝල්ට් 12ක්. මේ පැත්තේ තියෙනවා 7යි 5යි 12ක්. එතකොට මේ පැත්තට 12යි මේ පැත්තට 12යි. ඇත්තටම සම්ප්‍රයුක්තය ශූන්‍යයක් වෙනවා. එතකොට සම්ප්‍රයුක්තage ශූන්‍ය වෙනවා. ඒ කියන්නේ මේ දෛශික විදිහට ගත්තොත් එහෙම මේ පැත්තට තියෙන දෛශික අනිත් පැත්තට ඒවත් ගින් අපේ කැපිලා යන දෛශික වල සම්ප්‍රයුක්තය ගත්තාම ශූන්‍ය වෙනවා. එතකොට einthoven triangle එකේ දන්නෝ theory තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ECG machine එකට පුළුවන් එයාගේ විභවයන් වෙනස් කරගත්තාම මොකද වෙන්නේ? සාපේක්ෂව මෙන්න මේ අග්‍රයට සාපේක්ෂව එයා negative වුණාම මොකද වෙන්නේ? මේ පැත්තේ electrical line එකක් ඇති වෙනවා. එතකොට තමයි lead 3 හැදෙන්නේ. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා පොසිටිව් වුණාම මේ පැත්තේ ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් හැදෙනවා. එතකොට තමයි 2 හැදෙන්නේ. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා පොසිටිව් වෙනකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රිකල් ලයින් එකක් හැදෙනවා. එතකොට තමයි 1 හැදෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට සාපේක්ෂව ඇති වෙන විභව වෙනස්කම් මත තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රිකල් ලයින්ස් ඇති වෙන්නේ. එතකොට මේ ඇති වෙන ඉලෙක්ට්‍රිකල් ලයින්ස් ඇත්තටම මෙන්න මේ ත්‍රිකෝණයක් ආකාරයට තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේක මනක්කල්පිතව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ සෑදෙන ත්‍රිකෝණය මොකද වෙන්නේ විභවයන් වල ඓක්‍ය මොකද වෙන්නේ ශූන්‍යයට සමාන වෙනවා කියලා තමයි මේ einthoven theory කියන්නේ. එතකොට මම හිතන්නේ මේක පැහැදිලි වෙන්නේ නැති einthoven triangle එකේදී ඔන්න ඒ කතන්දරය තමයි කියන්නේ. එතකොට අපිට ඔක ECG practically ගත්තොත් එහේ මොකද වෙන්නේ මෙන්න මේ lead 1 වල සහ lead 3 වල R wave එකේ උස ගොඩාක් වෙලාවට lead 2 එකේ R wave එකේ උසට සමානකමක් දකින්න පුළුවන් තියෙන්න පුළුවන්. ඒකට මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති